ලෝකසලන්ට A20 තරගාවලියේ කාණ්ඩ දෙකකට කණ්ඩායම් ආපු විදිය කොහොම වුණත් ඒ කාණ්ඩේ තමයි ප්‍රබල කණ්ඩායම් රැසක් ඉන්නේ. ඕස්ට්‍රේලියා පිටවල දක්ෂතා බලද්දී B කාණ්ඩයට වඩා වෙනමම ලෙවල් එකක තමයි ඒ කාණ්ඩේ ඉන්නේ. තරගාවලියේ සුපිරි 12-4 සටන ආරම්භුනේ සත්කාරක ඕස්ට්‍රේලියාවත් අසල්වැසි නවසීලන්තයත් අතර සටනින්. මේ තරගයේ පහසුවෙන් ජය ගන්න නවසීලන්ත කණ්ඩායම සමත් වෙනවා ඒ ලකුණු 89කින්. තරගයේ කාසිවාසී දින්න ෆ්‍රෙන්ච්ගේ ආරාධනෙන් පිටියට එන නවසීලන්ත කණ්ඩායම ලකුණු 200ක් ලබා ගන්න සමත් වෙනවා. ආරම්භක ප්‍රතිකරු විදියට මාටින් ගප්ටිල්ගේ තැනට ආපු ෆින් ඇලන් පන්දු 11කදී ලකුණු 42ක් ලබා ගන්න සමත් වෙනවා. තරගයේ වීරයා බවට පත් වෙන ඩෙවොන් කොන්වේ ලකුණු 92ක් ලබා ගන්න සමත් වෙන්නේ පන්දු 58කට විතරක් මුහුණ දීලා. දැමිගේ කඩලු තුන හෙසල්වුඩ් සහ සම්පා දෙන්න අතරේ බෙදිලා යද්දී හැම පන්දු යවන්නටම පන්දු ආරයකට ලකුණු 9කට වැඩි ලබා ගන්න නවසීලන්තයේ සමත් වෙනවා. ලකුණු 201ක ඉලක්කයක් හඹා යන්නේ ඕස්ට්‍රේලියාව ලබා ගන්නේ ලකුණු 111ක් විතරයි. කිසිම ඕස්ට්‍රේලියා ප්‍රතිකරුවෙකුට ලකුණු 30 සීමාවට එන්න නවසීලන්ත පන්දු යවන්න ඉඩ දෙන්නේ නැහැ. ටීම් සවුත් මිචි සෙන්ටර් දෙන්න කඩලු තුන ගානේ දවා ගනිද්දී ට්‍රෙන්ට් බෝල්ට් කඩලු දෙකක් දවා ගන්න සමත් වෙනවා. ওই විදිහට ගේවතාවේ ලෝක ශූරයෝ අනුශූරයන්ට පහර දීලා තමයි ලෝකුස්ලානේ සුපිරි 12 දිනාගේ වටය ආරම්භ කරන්නේ. මේ කණ්ඩායම මෙහෙම වෙයි කියලා ඉන්දියා ප්‍රවීණ ක්‍රිකට් විචාරක හර්ෂා බෝග්ලේ කලින්ම කියනවා. ශ්‍රී ලංකා කණ්ඩායම ලෝකුස්ලාන් තරගාවලියේ ඒ කාණ්ඩයට සුදුසුකම් ලැබීමත් එක්ක ඉන්දියා ප්‍රවීණයා කියන්නේ මෙහෙම කතාවක්. අම්මෝ දැන් ඔක්කොම හරි. ආසියානු ශූරයොත් ඒ කාණ්ඩයට ගියා. ඒ කාණ්ඩයේ ගිනි ජාලාවක් වෙයි. එකම තරගයක් ගැනවත් එකම කණ්ඩායමක් ගැනවත් කලින් අනාවැකි කියන්න බෑ. මොනවයි මොනව වෙයිද දන්නේ නෑ. මේ උණුසුමත් එක්ක ඒ කාණ්ඩේ කවුරු ඉස්සරහට යයිද කියලා අනාවැකි කියන්න පුළුවන්ද? මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දේ සබරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.